ICC ටෙස්ට් ලෝක සුරතා තරඟාවලට අදාළව සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉන්දියාවේදී පැවැත්වෙන තරඟ හතරකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනේ නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ සත්කාරක ඉන්දියානු කණ්ඩායම පන්දු වාර 60යි පන්දු 3ක් තුළදී සියලුම ක්‍රීඩකයන් දැවී 163ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. පළමු ඉනිමට ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායම ලකුණු 109කට දැවී ගිය. එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එකතුනේ වසර 8කට පසුව ඉන්දියානු කණ්ඩායමක් ඉන්දියාවේදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. සිය පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුම ක්‍රීඩකයන් දැවී ලකුණු 197ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඉන්දීය පළමු ඉනිමට වඩා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 88ක් ඉදිරියෙන් සිටියා. ලකුණු 88ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සත්කාරක ඉන්දියානු කණ්ඩායම දෙවැනි ඉනිමේදී සාර්ථකීමට හැකියාවක් ලැබුණේ නැහැ. එහිදීද සියලුම ක්‍රීඩකයන් දැවී ඔවුන් ලබාගත්තේ ලකුණු 163ක් පමණයි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරඟේ ජය ගන්නවා නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ ලකුණු 76ක් පමණයි. ඒ සඳහා ඔවුන්ට කඩුලු 10ම අතතිවයි තිබෙන්නේ. ඉන්දීය දෙවන ඉනිම සුනිවිසුණු කළ නෙතන් ලයන් වාර්තා පිට වාර්තා තබමින් පන්දු වාර 23යි පන්දු 3කදී ලකුණු 64කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා. ඒ ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී කණ්ඩායමක පන්දු යවන්නේ කඩුලු 8 බැගින් දෙවතාවක් ලබාගත් ලොව එකම පන්දු යවන ලෙස තමයි නෙතන් ලයන් වාර්තා අතරට එකතු වුණේ. ඒ 2017 බැංගලෝරේදී ලකුණු 50කට කඩුලු 8ක් වගේම 2023 ඉන්දෝරෙහිදී ලකුණු 64කට කඩුලු 8ක් ලෙසයි. ඒ වගේම ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරඟයක හොඳම පන්දු යවපු ක්‍රීඩකයන් 4 දෙනා අතරට නේතන් ලයන්ගේ නම දෙවතාවක්ම ලියවි තිබෙනවා. ඒ අජස් පටේල්, නේතන් ලයන්, ලාන්ස් ක්‍රූස්නහ නැවතත් නේතන් ලයන් ලෙසයි. ඉන්දියාව තුළදී ඉන්දියානු වේග පන්දු යවන්නේ කඩුලු 100 ලබාගත් පස්වන ක්‍රීඩකයා ලෙස තමයි උමේෂ් යාදව් මේ වාර්තා අතරට එකතු වුණේ. නේතන් ලයන් මෙම තරඟයේදී ලබාගත් කඩුලු 8 සමගින් ඉන්දියාවට එරෙහිව පන්දු යවන්නේ ලබාගත් වැඩිම කඩුලු ලෑස්තුවේ දෙවනියා බවට තමයි පත් වුණේ. එහි පෙරමුණේ පසු යන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයා මුරලිදරුනේ. පුජාරා 13 වතාවක් නෙතන් ලයන් හමුවේ ටෙස්ට් තරඟවලදී දැවී ගොස් තිබෙනවා. ඒ ඉන්දියානු ප්‍රතිකරුවේ ටෙස්ට් තරඟයක වැඩිම වතාවක් එකම පන්දු යවන්නට දැවී ගිය අවස්ථාව ලෙස තමයි මෙම වාර්තා පොත් අතරට එකතු වුණේ. ඊටත් අමතරව ඉන්දියානු කණ්ඩායම වසර 45කට පසුව ටෙස්ට් වාර්තා පොත්ද අලුත් කිරීමට සමත් වුණා. ඒ ඉන්දියානු කණ්ඩායම එකම ටෙස්ට් තරඟයක ඉනිම් දෙකේදීම ලකුණු 200ට අඩුවෙන් දැවීය. ඉන්දියානු කණ්ඩායම 1978 පසුව ලකුණු 200ට අඩුවෙන් දැවී ගියේ දෙවන අවස්ථාව ලෙස තමයි මෙම අවස්ථාව වාර්තා පොත් අතර එකතු වුණේ. ඒ වගේම ඉන්දියානු කණ්ඩායමක් ටෙස්ට් තරඟයක ඉනිම් දෙකක් ක්‍රීඩා කරලා ඔවුන් මුණ දුන් අඩුම දෙවන පන්දු වාර සංඛ්‍යාව ලෙස තමයි මෙම තරඟයේ ඉතිහාසයට එකතු වුණේ. ඒ පන්දු වාර 93යි පන්දු 5ක් ලෙසයි. දින ලකුණු ලබා ගැනීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් දෙවනි ඉනිමට රෝහිත් ශර්මා ලකුණු 12ක්, පුජාරා ලකුණු 59ක්, කෝලි ලකුණු 13ක්, අයර් ලකුණු 26ක්, අශ්වින් ලකුණු 16ක් වගේම අක්ෂර් පටේල් නොදෙවි ලකුණු 15ක් ලබා ගත්තා. කඩුලු ලබා ගැනීමේදී මිචෙල් ලකුණු 14කට එක් කඩුලක්, කුණේමන් ලකුණු 60කට එක් කඩුලක් වගේම ලයන් ලකුණු 64කට කඩුලු 8ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මෙම තරඟයේ තීරණය වගේම අවසන් ටෙස්ට් තරඟයේ තීරණය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ICC ලෝක සුරතා බලාපොරොත්තුවත් විසඳේවි. නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න SL ක්‍රිකට් ෆෑන්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා එකතු වෙන්න. එහෙනම් සියලුම දෙනාට ක්‍රීඩාශීලී ජයග්‍රාහී උද්‍යෝගමත් දවසක්.